පසුගිය දවසක ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් නමට තිබුණු ලෝක වාර්තාවක් බිඳ වැටුණා. මේ වාර්තාව අපේ ක්‍රීඩකෙකුගේ නමට තිබුණා කියලා ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය ඒක දැනගත්තේ මේ ලෝක වාර්තාව බිඳ වැටුණාට පස්සේ. වාර්තාව තමයි T20 තරගයක තමන්ගේ පන්දු වාර 4 සාර්ථකවම යැයි මේ වාර්තාව. පන්දු වාර 4 ඒ කියන්නේ තමන්ගේ නමට නියමිත පන්දු 24 අඩුම ලකුණු ප්‍රමාණයකට ආවලා පන්දු යවන්නේ කියලා තිබුණු වාර්තාව පසුගිය දවසක පාකිස්තාන ක්‍රීඩක මොහමඩ් ඉර්ෆාන් අලුත් කළා. ඒ තමන්ගේ පන්දු වාර 4 ලකුණු 1කට යවලා කඩලු දෙකකුත් අරගෙන මේකෙන් දැන් ගොඩක් කතා කළත් මීට කලින් මේ වාර්තාව පිටරටවල තිබු අපේ ක්‍රීඩකයා ගැන වැඩිපුර කතා වෙනවා අපි දැක්කේ නැහැ. ඉර්ෆාන්ට කලින් මේ වාර්තාව තිබුණේ චානක වෙලගෙදරගේ නමට. ඒ ටැමිලියුනියන් කණ්ඩායම නියෝජනය කරමින් SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 2කට කඩලු 4ක් බිඳවලා. වෙලගෙදර මේ හපංකම කරන්නේ 2015 අවුරුද්දේ. ඒ තරගයේ වෙලගෙදරගේ පන්දු වේම සටහන් වෙන්නේ පන්දු වාර 4යි නිලකුණු පන්දු වාර 2යි ලකුණු 2කට කඩලු 4ක් විදිහට. වෙලගෙදර හමුවේ කඩලු 4ක් විදිහට එදා දෙවි යන ප්‍රතිකරු 4 දෙනා තමයි SSC කඩලු රකින ක්‍රීඩක මිනොට් බානුකත්, SSC කණ්ඩායමේ නායක තිලන කණ්ඩම්බිත්, තුන්ගිරව ක්‍රීඩක චරිත ජයන්පති, ශ්‍රී ලංකා කණ්ඩායමත් කාලයක් නියෝජනය කරපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකත්. මේ විදිහට වෙලගෙදර තියලා තියෙන ලෝක වාර්තාව ඊට කලින් අයිති වෙලා තිබුණි දකුණු අප්‍රිකා ක්‍රීඩක ක්‍රිෂ් මොරිස්ට. මොරිස් තමන්ගේ පන්දු වාර 4 ලකුණු 2කට කඩලු 2ක් දවාගෙන අවසන් කරලා තමයි වාර්තාව පිටවලා තිබුණේ. ඉර්ෆාන් ගැන කවුරුත් කතා කළත් අවුරුදු 3ක් තමන්ගේ නමට ශ්‍රී ලංකාව කියන නම ඉස්සරහින් තියාගෙන මේ ලෝක වාර්තාව පිටවපු වෙලගෙදර ගැන අපේ අයත් වැඩි කතා නොකළ නිසා තමයි මේ කතාව කියන්න හිතුවේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.